මෙම දෙරෙදිම හිමිදිරි භාවනාව. දෙවිඳුන් ස්වකීය සෙනඟ උදෙසා ක්‍රියා කරන ආකාරය අසන්නට දකින්නට ලැබීම මොනතරම් රමණීයද? එය එසේනම් ඊටත් වඩා එවන් අත්දැකීම් වල කොටස්කරුවෙකු වීමට ලැබීම අති රමණීය වනු ඇද්ද? අත්පත් කර ගැනීමට ප්‍රථම යෙරිකෝවේ ඔත්තු බැලීමේ සේවය තුළ යෙදුණු ඔත්තු කරුවන් හට අසන්නට ලැබුණේ කුමක්ද? යෝෂුවා 2:11 රාහබ් ඒ පිළිබඳව සැලකර සිටියේ ඒ ඇසු කෙනෙහිම අපේ සිද්ධියව ගියේය. නුබලා නිසා කිසිවෙකු තුළ ධෛර්යයක් තවත් නොවිය. මක් නිසාද? නුබලාගේ දෙව් ස්වාමින් වහන්සේම ඉහළ ස්වර්ගයේහිද පහත පොළවේහිද දෙවියන් වහන්සේය. නාවන පදයට අනුව නුබලා නිසා භීතිය අප පිට පැමිණ තිබෙන බවද, දේශයේ සියලු වැසියන්ගේ සිත් නුබලා නිසා දිය වී තිබෙන බවද දනිමි. දුර ඈතක සිටිය ඔවුන් හට දෙවිඳුන් තම සෙනඟ උදෙසා ක්‍රියා කළ ආකාරය සැලවීමේ තරම නික්මයාම 14:21 තුළ ස්වාමින් වහන්සේද ඒ මුළු රාත්‍රියෙහි බලවත් වූ නැගෙනහිර සුළඟක් කර කොටගෙන මුහුද ආපසු යන්ට සලස්වා මුහුද ගොඩබිමක් කළ සේක ජලයද බෙදී ගියේය. ඊශ්‍රායල් පුත්‍රයන්ගේ ඇස්වලින්ම දුටුවදේ ඒ මුළු රාත්‍රිය පුරාම. රාත්‍රිය ජීවිත ගමනේ වේදනාව, කටුක බව, ඉදිරියට යා නොහැකි තරමට ඇතිවන පීඩනකාරී වාතාවරණ කාල සමය. මෙවන් අවස්ථාවන් වලදී තමන් තනිවී අත්හරිනු ලැබුවා වූ නොසලකනු ලබන පිහිටක් බලාපොරොත්තුවක් නැති අධෛර්ය බිය කලකිරීම වැනි අඳුර තුලින් වෙලී යන කාල සමයන් සේ පෙනුනත් ඔබේ ජීවිතය තුළද එවන් රාත්‍රි කාලය මුළුල්ලේම ඔබගේ ගැලවීම මිදීම ජයග්‍රහණය උදෙසාම දෙවිඳුන් ක්‍රියා කරමින්ම සිටින සේක. ස්වකීය සුදතුම් කර කොටගෙන යා නොහැකියයි පෙනෙන අඳුර මැද්දෙන් ගොඩබිම් සාදා දුෂ්කරම වාතාවරණය මැද්දේ මාවත් සාදා දෙනසේක. ගීතාවලිය 46:10 පරිදි නිශ්චල වී විශ්වාස කරන්නට යන්නේ මුනම් අප උදෙසා රාත්‍රිය මුළුල්ලේම ක්‍රියා කරන දෙවිඳුන් අපේම දෙවිඳුන් බව අප නියත වශයෙන්ම රස බලා දැනගනු ඇත. මන්ද රැයද දවාලද දෙවිඳුන්ට එක සේමය. සියල්ලට වඩා ඔබ එතුමන්ට වටිනේය.